දේශික මොකද මං අද බැංකුවට ගියා පොතේ සල්ලි ඇවිල්ලා තිබ්බනේ ඔයා දුන්නු බැංකු නම්බරේ මං පුතාට දුන්නා අංජලි ඉන්නවා කිව්වේ පිටරටනේ ඒ උනාට සල්ලි ඇවිල්ලා තිබුණේ ලංකාවේ බැංකුවකින් දෙයියෝ තමයි දන්නේ දැන්වත් ඔයා විශ්වාස කරනවද පුතා ඔයාව අමතක කරලා නැහැ කියලා එයා කතා කරනකම් මට ඔය කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්න බෑ නේද ලොකු ගානක් දෙන්නේ නෑ පොඩි ගානක් Okay then. See you. Bye. අම්මයි මමයි නම් කෝපි බොන తీරණය කරා. ඔය මොනවද බොන්නේ? ඔගොල්ලෝ මොන දයක් මාත් බොන්නේ? අම්මේ හර්ෂණ එනවා කිව්වා. හැබැයි තනියම එනවා කිව්වේ. අපි తీරණයක් ගන්නකම් අපේ නෑ කිසි කෙනෙකුට මේ ගැන කියන්න ඕන නෑ. දැන් හර්ෂණ අපෝ මොනවද කියන්නේ? ඔයා අදම මෙගෙන හර්ෂණත් එක්ක කතා කරගන්න. නැත්තම් මංජනාගේ කෝල්ස් වලින් මට බේරුමක් නැතුව යනවා. හරි මං කතා කරන්න. හැබැයි මගේ ඉක්මන් తీරණයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඔයා ඉන්නේ දෙගිඩියාවෙන්ද? අම්මේ යන්නේ හැබැයි ගමනක්ද මට ඇත්තටම ඒ වගේ පවුලකින් විවාහයක් කරගන්න පුළුවන්ද හෙලෝ නීලකයි වාට සල්ලි දාලා තියෙන පිටරටකින් නෙමෙයි කොළඹ බෑන්කේකින් මංචනාට කියලා කෙනෙක් තමයි වාට සල්ලි එවලා තියෙන්නේ ඒ කවුද එහෙම නමක් තියෙන කෙනෙක්ව මං අඳුරන්නේ නැහනේ අනේ අයියේ අයියට පුළුවන් ද මට පොඩි උදව්වක් කරන්න අයියට පුළුවන් ද කොළඹ ගිහිල්ලා ඒ කෙනා ගැන විස්තර හොයාගෙන එන්න අනේ මට කරන ලොකු උදව්වක් අයියේ හරි අයියේ හරි උත්තරයි මංජනායක සල්ලි වන්නේ මංජනායක කියලා කෙනෙක් ඒ කවුද ඔයාලා ලස්සනට ගාඩන් එක මේන්ටේන් කරනවා අපේ ගෙදර ගාඩන් එකක් තිබුණා මේ තරම් ලස්සන නැහැනේ මොකද අපේ ගෙදර ගෑනුවතක් නැහැ. සුන්දර පරිසරයකින් තරම් වෙන කිසි දෙයකින්වත් මිනිසුන්ගේ හිත පිරිසිදු වෙන්නේ නැහැනේ. පරිසරයක ස්වාභාවික නිසර්ග සුන්දරත්වය කවදාකවත් මිනිසෙට නිර්මාණය කරන්න බෑ. ඔව්. මං අහලා තියෙන විදිහට ආපහු හිටවන්න උනත් ගහක් ගලවන්න හොඳ නැහැ කියනවා. හර්ෂණ මේ හැම ෆීල්ඩ් එකක් ගැනම ගැඹුරින් හදාරලා තියෙනවා.
ඔව් මට හැම දෙයක්ම පුළුවන් සිංග කරන්න පුළුවන් ඩාන්සින් කරන්න පුළුවන් බිස්නස් හැම දෙයක්ම ඇත්තද දැන් කාලේ කෙල්ල කොල්ල නටන නැටු ජාතික විනාශයක් නියම විදේශ ආක්‍රමණේ තියෙන දැන් අපේ අප්පච්චි මම මෙහෙ වන්නේ ඔව මැරි කරලා දෙන්න හිතාගෙන මං කලින් හිතාගෙන හිටියේ ඒක අප්පච්චිගේ පිස්සු වැඩක් කියලා ඒත් අප්පච්චි සමහර වෙලාවට පිස්සුවෙන් වගේ සීරියස් වැඩක් කරනවා මං හිතන්නේ මේක අප්පච්චිගේ සීරියස් වැඩක් දැන් ඔයා මොකද මේ ගැන කියන්නේ විලි අංකල්ගේ යෝජනාව ගැන මම මොනවා කියන්නේ විලි අංකල් ඉතින් තාමත් ටිකක් පිස්සුනේ මං ආවේ අප්පච්චිගේ යෝජනාව අරගෙන ඔයා මොකද කියන්නේ විවාහය පෞල් ජීවිත ගැන මට තිබි උපේක්ෂාවක්. හරි. විලියම් අංකල් අමතක කළා දාමු. හර්ෂන් මට ඒ වගේ යෝජනාවක් කරනවා. ඔව්. මමත් ඒක තමයි කියන්නේ. හර්ෂන් ඇයිමට කැමති? මේ මොනවා අහනවද? ඔයාට කවුද කැමති නොවෙන්නේ? ඒත් ඉතින් හර්ෂන් මං ගැන හරියට දන්නෙත් නැහැනේ. මට හිතා ගන්න පුළුවන්. මං කවුද කියලා හර්ෂණ හිතා ගන්න බෑ. හර්ෂණ කවුද කියලා මට හිතා ගන්න බෑ. Hi, good morning. Good morning. ශාරණිකා කියලා කෙනෙක් වැඩ ගත්ත කියලා තාත්තා කිව්වා. ඔවනේ. ගෙදර ඉන්න කම්මැලි. අමකො මේ ඇවිත් බලන්න කියලා. මාත්මේ ආවේ කාත් එකට වැඩ කරන්න තියෙන කියලා බලන්න. බලනකොට මෙස්ස හරිම හොඳයි. ග්‍රේට් එඩියුකේටඩ්. හැන්සම්. හරි ස්වීට්. වෙලාවකට හරියට සෙන් කෙනෙක් වගේ. ග්‍රේට් තමයි. ඒකනේ මාත් මෙතන වැඩට ආවේ. තාත්තක ඔයා මෙතන වැඩට ගන්න උදව් කළා කියලා. ආ ඇත්තද? මමත් හිතුවා මම මේ පෝස්ට් එකට දාන්න අපේම කාටවත් ලොකු ගාණක් දීලා ඇති කියලා. නෑ නෑ. එහෙම දේවල් මෙහෙ වෙන්නේ නෑ. මම සර්ගේ ෆැමිලි එකේ බිස්නස් වල ගොඩක් කලින් ඉඳලා වැඩ කරනවා. මට එකපාරටම හිතුනේ අංජන මං හම්බ වෙනන වාගේ කියලා. එයත් නිතරම එහෙ මෙහෙ ගියේ බයික් එකක. බය වෙන්න එපා. මම අංජන කෙනෙක් වෙන්නේ. එහෙනම් කොළඹ ගිහිල්ලා මංචනායක කියන්නේ කවුද? එයා ඉන්නේ කොහෙද කියලා හොයාගෙන නේද? මම දැන් කොළඹ යනවා. හැබැයි එන්නේ නම් මෙනේ ඉරිදා. ආ මේක තියාගන්න මගේ වියදමට. නැතුවට කමක් නැහැ. ගන්න. මට යනතු සල්ලි තිබිලා වැඩක් නැහැ. පුදුම හිතවත් කොල්ලෙක් තමයි. නැත්තම් මං වෙනින් ඔච්චර මහන්සි වෙයිද? අපි බීච් එකට යන්නේ. මේ බීච් එක පැත්තට යන්න.
දවසම තියෙනවා නේ. මේකේ රස් වර්ගයක් තිබුණා. මම ඒ ටික මාක් කරා. චාරුනික මේක චෙක් කරලා බලන්න. ඔකේ සර්. සර් ලන්ච් ගන්න කොහෙන්ද? ඇයි? මම ලන්ච් ගන්න ගෙදර යනවා. ඇයි එහෙම ඇහුවේ? නෑ සර්. ගෙදරින් මට ලන්ච් එක අරගෙන එනවා. ඕන නම් මට පුළුවන් සර්ටත් ලන්ච් එකක් ගෙනත් දෙන්න. Thank you very much. චාරුනික කස්ටමර්ස්ලා වශී කරගන්න විදිහට මාවත් වශී කරගන්න හිතන්න එපා. ඕකේ. Help Sri Lankan refugees in British asylum. Angamana Lukwamo Matoya Mark ekak gennako. Some Sri Lankan refugees are not conscious about their forms and appearance. ලංකාවේ ගිහිල්ලා ලංකාවෙන් ගිහිල්ලා එංගලන්තේ සරණාගත වෙච්ච සමහරු මේ ගෙවල් දොරවල් දෙමෝපිය ගැන කිසිම හැඟීමක් නැතිව. එහෙ හිරගත වෙලා උම්මත්තක වෙලා ඉන්න 30 ගානක් ඉන්නවලු එහෙ සරණාගත කඳ උරක. ඒ අයට උදව් කරන්න කියලා තියෙනවා. අපේ පුංචි හාමුගෙන් තොරතුරක් නැති දවස්වල මට නිකමට හිතුණා ලොකු හාමු පුංචි හාමුත් ඒ වගේ තැනකවත් ඉන්නවද කියලා. අපි සාධාරණ ව්‍යාපාරිකයෝ විදිහට චැරිටබල් වෙන්න ඕනේ අංගම්මන. අපි මේකට ත්‍යාගශීලී වෙන්න ඕනේ කරුණාවන්ත වෙන්න ඕනේ. පරිත්‍යාගශීලී දානපතිය වෙන්න ඕනේ නේද ලොකෝ. මේක පුංචි ආමුගේ මේස උඩින් තියලා එහෙම එයාට ඔබට ආධාර කරන්න කියන්නේ. හොඳමයි ලොකෝ. Hello. Mrs. Veeramantri, please. I am so sorry. Okay. Super World bus lane kimma ape blocks thing karanna miss. Api Manchanayaka family ge deergha kalana customers la. Me mahatru danna metene. Ape chairman neat ekata weda karanne. වාසනාව තියෙනවා නම් chance එක ලැබේ. මේ තරඟදී මේ මහත්තුරු දින්නක් දිනු කරදුනක් දිනු. සල්ලි නැති වෙන්නේ නෑ. ඔව් ඒක අපි දන්නවා. මොනවම අපේ සල්ලි නැති වෙන්නේ නෑනේ. අපිට ඒ විශ්වාසය ඇති. සල්ලි උන නෝල්පද. සුපර් ගෝඩ්. සල්ලි නැති වෙන්නේ කවදාවත්.
හර්ෂිනස මැරිකල නැද්ද? නෑ. ඇයි? නෑ. මේ වගේ සුපර්මෑන් කෙනෙක් මැරිකල නම් ඒ ලේඩි හරි ලකි නේද? වට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? මං දන්න බොය් කෙනෙක් ඉන්නවා. හැබැයි යමගේ බොයිෆ්‍රෙන්ඩ් නම් නෙමෙයි. එහෙනම් ඒ කවුද? යමගේ ඩාන්සින් පාට්නර්. ඔය ඩාන්සින් ෆීල්ඩ් එකෙත් ඉන්නවද? මේක නෙමෙයි. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් කවුද? තාම නම් එහෙම කෙනෙක් නැහැ. මොකද දන්නවද? නිතර හම්බෙන කොල්ලෝ ඔක්කොම බොරුකාරයෝ. ෆ්ලර්ට්ලා. ඔක්කොම එහෙම නැහැ. කලාතුරකින් තමයි වගේ හොඳ කෙනෙක් හම්බෙන්නේ. ඔන්න අපි සර්නම් ඒ වගේ කෙනෙක්. ඔය දැම්මම සර් ලව් වගේ. සර්ට කවදනේ ලව් කරන්නේ නැත්තේ? හා හොඳයි. ඔන්න සර්ගෙන එහෙම හිතෙන්නේ නැද්ද? යම් මොනවත් සපයන් වෙනවද? කවුදන් ගමන මේ ආටිකල් එක ගිරියදලා මගේ මේස උඩ තිබ්බේ. අහහ මේක නම් මේ ලොකු හාමු මෙතනින් තියන්න කියලා කිව්වේ. එංගලන්තින් අනාදෝ ගැන මට මොකටද දන්නවන්නේ? අනේ ඉතින් ලොකු හාමු නම් කිව්වේ පුංචි හාමු ඒගොල්ලන්ට පුළුවන් උදව්වක් කරන්න කියලා පින් සිද්ධ වෙනවනේ කියලා. මට තිබහයි. ඔන්න මන හදන් එන්න. හා. තර්ෂණ මුං එක්ක මේසයිලන්නක ඉන්නවද?